අයිබෝවන් හරිදේ හරියටම ගෙන එන සියත ටීවී රාත්‍රී පුවත් විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථමයෙන් සිරස්තල COVID-19 වෛරසය වැළඳුණු ඇමති වාසුගේ ආශ්‍රිතින් සෙවීම තවදුරටත් මෙවන විට පාර්ලිමේන්තුවේ පළමු පෙළ ආශ්‍රිතින් දස දෙනෙකු හඳුනාගෙන අවසන් වැඩි පිරිසක් රජයේ මැති ඇමතිවරුන් බවට හෙළිවෙයි COVID ආසාදිත ඇමති දයස්සිරිගේ පළමු පෙළ ආසාදිතින් 89ක් නිරෝධායනයට मंत्री वरुण किहिप देनेकु आसादित उवत पार्लिमेंतु ए कटीतु सौख्यारक्षितव अखंडव सिदु करनवा पार्लिमेंतु महले कम कियाई लबन 13 सह 15 पार्लिमेंतु ए पीसीआर परीक्षण सिनेमा कर्मांतय वसर देककट विनोद बद्देन निदहास अगमति तीरणय कराई हरिन्गे हसिरीमट सह जनपतिगे प्रकाशयट अदत् पक्षव सह विपक्षव प्रकाश हरिन् वेनुवेन अनुरत् इदिरियटे हरिन् बय वेन्न एपा जनाधिपतितुमा गैरंटी मरन्ने नैहे कनक कियाई राज्य पलात्सभा मैतिवरणे तियन्नत्ते जनतावट मुहुण देन्न बैरी निसाई समगे जनबलवेगेन चोदना පවතින වැසි සහිත කාලගුණික තත්වය හමුවේ ප්‍රදේශ රැසකට ගම් වතුර අවදානමක් දිවයින පුරා තවත් ජලාශ රැසක වාන්දුරුට විවෘත කරයි ජනතාවට අවධානයෙන් පසුවන ලෙසට උපදෙස් දැන් දේශීය පුවත් පවතින අධික වර්ෂාව හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසක ජලාශවල වාන්දුරුට විවෘත කිරීමට පීවරගෙන තිබෙනවා මේ හේතුවෙන් ඇතැම් ප්‍රදේශවලට ගම් වතුර අවදානම් තත්වයක්ද ඇතිවිය හැකි බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ මේ අතර පවතින වැසි සහිත කාලගුණ තත්වයේ ඉදිරි දිනවලදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කර සිටිනවා දෙවෙනි බලපෑ ඇති වැසි සහිත කාලගුණික තත්වයේ හේතුවෙන් මේවන විට දෙවෙනි ප්‍රධාන ජලාශ රැසක වාන්දුරුට විවෘත කර පවතිනවා ඒ අනුව පරාක්‍රම සමුද්‍රයේ වාන්දුරුට 10ම විවෘත කර ඇති අතර ඉන් මුදා හැරෙන ජල ප්‍රමාණය තත්පරයකට ඝන අඩි 2150ක් මේ හේතුවෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පහත් බිම් රැසක්ද ගම් වතුර අවදානමකටයි ලක්ව තිබෙන්නේ එමෙන්ම සෝමවතිය දිග්ගල ප්‍රදේශයේද මේවන විට ගම් වතුර තත්වයක බලපෑම එල්ල වී තිබෙනවා පෞතින තත්වයේ හමුවේ කලාඔය දෙපස ජනතාව දැඩි අවධානයෙන් පසුවන ලෙසටයි කලාව බහර ඉංජිනේරු කාර්යාලයේද පවසන්නේ මෙතර කලාවැවේ වාන්දුරට විවෘත කිරීමත් සමගම කලාවැව අවකන මාර්ගයේද අවකන විහාරස්ථානයේ අසලෙන් ජලයෙන් යට වී තිබුණා. දමුළුවේ ජලාශයේ වාන්දුරට හතරක් විවෘතව පැවති ආකාරයයි මේ. මෙම ජලාශයෙන් තත්පරයකට ඝන අඩි 4900ක පමණ ජලයක් මුදා හරින බව එහි වාරිමාර්ග ඉංජිනේරුවරයා ප්‍රකාශ කළා. කණ්ඩලම වැවද මේවන විට වාන් දමමින් පවතිනවා මෙම තත්ත්වයත් සමග කණ්ඩලම වැවල මාර්ගයේද ජලයෙන් යට වී තිබෙනවා මේවන විට රාජාංගනී ප්‍රදේශයටත් පවතින අධික වර්ෂාවක් මේ හේතුවෙන් ජලාශයේ වාන්දුරුට 12ක් විවෘත කර තිබෙනවා මෙම වාන්දුරුට 6 අඩි 2 බැගින් විවෘත කර තිබෙනවා. ඒ අනුව කරුවල්ගස්සව සහ වනාතබිල්ලුව යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂ වලට අයත් කලාවේ නිම්නය ආශ්‍රිත පහත් බිම්වල ගම් වතුර තත්වයක් ඇතිවිය හැකි බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ. මේ වන විටත් එහි ප්‍රදේශ කිහිපයක සුළු ගම් වතුර තත්වයක් පවතිනවා. අංගමූ ජලාශයේද වාන්දුරුට 2ක් විවෘතව පැවතියේ මේ ආකාරයෙන්.
දින කිහිපයක සිට ඇදහැරෙන අධික වර්ෂාපතනයත් සමග මඩකලපුව දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක ජල ගැලීම් තත්ත්වයක් පවතිනවා. උතුරු පළාතේද අධික වර්ෂාපතනයෙන් බලපෑම් මෙල්ල වී ඇති අතර කිලිනොච්චිය ඉරණමඩු ජලාශයේද වාන්දුරුට 14ක් විවෘතවයි පවතින්නේ. මේ හේතුවෙන් ඉරණමඩු ජලාශය ආශ්‍රිත පහත් බිම්වල පදිංචිකරුවන් දැඩි අවධානයෙන් පසුවන ලෙසට දිස්ත්‍රික් අවදාකලමනා කරන මධ්‍යස්ථානය දන්වා සිටිනවා. පහළ වායුගෝලයේ තියෙන කැළඹෙන ස්වභාවයේ හේතු කොටගෙන දිවයිනේ උතුරු උතුරු මැද නැගෙනහිර ඌව මධ්‍යම සහ වායම් වගේ පළාත්වල ඕනෑම අවස්ථාවක වැසි හෝ ගිගුරුන් සහිත වැස් තත්ත්වයන් නිර්මාණය වෙනවා. එතකොට දීවර ප්‍රජාවට අපිට පැහැදිලිව කියන්න පුළුවන් මේ පුත්තලම ඉඳන් කංකස තුරේ හරහා ගාල්ල දක්වාම තියෙන වෙරළබඩ තීරයට ඔබෙන් තියෙන ගැඹුරු සහ නොගැඹුරු මුහුණ තීරවල කඩින් කඩ වැසි හෝ ගිගුරු සහිත වැසිය තියෙනවා. මේ නිසා අපි දීවර හා නායක ප්‍රජාවට කියනවා මේ පිළිබඳ අවධානය යොමු කිරීම තුලින් තමන්ගේ කටයුතු වල නියැලෙන්න කියන එක තමයි ඉල්ලා සිටින්නේ. COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාගේ සමීපතම ආශ්‍රිතින් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දස දිනක හඳුනාගෙන ඇති බව පාර්ලිමේන්තුවේ වේද ප්‍රදායි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසනවා. එමෙන්ම මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වුවද පාර්ලිමේන්තුවේ කටයුතු සෞඛ්‍ය ආරක්ෂිත ලෙස ඉදිරියට කරගෙන යන බවයි පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා ප්‍රකාශ කළේ. මේ අතර කොවිඩ් වෛරසය ආසාදනය වූ නව රෝගීන් 568 දෙනෙකු පිළිබඳව අද රාත්‍රී 9 පමණ වන විට වාර්තා වුණා. COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සමීපව ආශ්‍රය කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 10 දෙනෙක් මේ වන විට පළමු පෙළ ආශ්‍රිතින් ලෙස හඳුනාගෙන තිබෙනවා. ඉන් ආශ්‍රිතින් වැඩි සංඛ්‍යාවක් ආණ්ඩුවේ මැති ඇමතිවරුන් බවටයි වාර්තා වන්නේ. එම මන්ත්‍රීවරුන් සිළු දිනාටම සහ අදාළ අංශ දැනුවත් කිරීමට මේ වන විටත් පියවරගෙන ඇති බවයි පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කළේ. ඒ අනුව ලබන 13 සහ 15 යන දිනවලදී පෙරවරු 10 සිට පස්වරු 3 දක්වා PCR පරීක්ෂණ පැවැත්වීමට සෞඛ්‍ය අංශ කටයුතු යොදා ඇති බැවින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම පරීක්ෂණ සඳහා සහභාගී විය හැකි බව කථානායක මහින්දයාපා අබේවර්ධන මහතා දන්වා සිටින බවයි වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. පාර්ලිමේන්තුව විෂ බීජහරණය කිරීමේ කටයුතු අද සිදු කෙරුණා. මේ අතර කොවිඩ් ආසාදිත බවට ඊයේ දින තහවුරු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතාගේ හා අග්‍රාමාත්‍යවරයාගේ දේශපාලන කටයුතු සම්බන්ධීකාරක කුමාරසිරි හෙට්ටිගේ මහතාගේ සමීපතම ආශ්‍රිතයින් 21 දෙනෙකු පමණ හඳුනාගෙන තිබෙනවා. එලෙස හඳුනාගත් ආශ්‍රිතයින් අතුරින් පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා හට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී නොමැති බවටයි තහවුරු වී තිබෙන්නේ. එසේම ඒ මහතාගේ පවුලේ සියලු දෙනාද කොවිඩ් ආසාදිත නොවන බවට තහවුරු වී ඇති බවයි පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කළේ. රෝෆ් හකීම් මහතාගේ ආශ්‍රිතයින් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීනි තලතා අතුකොරළ මහත්මිය හා පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන් තිරන් මහතාද හඳුනාගත් අතර ඔවුන් දෙදෙනාටද වෛරසය ආසාදනය වී නොමැති බවටයි තොරතුරු වාර්තා වන්නේ. පාර්ලිමේන්තුවේ කොවිඩ් ආසාදිත බවට මුලින්ම තහවුරු වූ අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ පළමු පෙළ ආශ්‍රිතයින් 89 දෙනෙකු මේ වන විට නිරෝධායනය කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කර තිබෙනවා. එසේම අමාත්‍යවරයා ජනවාරි මාස පළමු වනදා සිට සතියක පමණ කාලයක් තුළ පුද්ගලයන් 500 දෙනෙකු පමණ ඇසුරු කළ ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් ඇති වී තිබෙන තත්ත්වය මත සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් ලබා ගනිමින් සෞඛ්‍ය ආරක්ෂිත රෙගුලාසි අනුගමනය කරමින් පාර්ලිමේන්තුවේ කටයුතු අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යන බවයි පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ. යුක්‍රේනයේ සිට පැමිණි සංචාරක කණ්ඩායමක් මහනුවර ශ්‍රී දළදා මාලිගාවට අද දින පැමිණි අවස්ථාවේදී දළදා මාලිගා පරිශ්‍රයට පැමිණි පූජ්‍ය ලේවැල්ලේ ධම්මාලංකාර හිමියන් ඊට විරෝධතාවය පළ කර සිටියා. මාළගේ ධම්මපෞරවට මේ ලෙඩේ හැදුනම කවුද වල් කියන්නේ? මේ ඉන්න කවුරුවත් අරියට වල් කියනවද? ඈ මේ தત્ත්වය තමයි මේ රටට උදා වෙලා තියෙන්නේ. අපිට හොරෙන් මේ කිසිම දෙයක් කියන්නේ නැතුව මල් වතු අස්කිරි උබේ පාර්ශවයට කියන්නේ නැතුව ආණ්ඩුකාරතුමාට නිල දැනුම් දීම නොකර මේ කට්ටිය ශනේකින් මේ ගෙනල්ලා දැන්. දැන් තව දවස් දෙකකින් යනවා කිව්වා විල්පත්තුවට. ආයි පාරක් යනවලු රටේ හැමතැනම. එතකොට මේ යුක්‍රේන් රට අද ලොක්ඩවුන් කරලා තියෙන්නේ. එතකොට අපිට මොකද්ද තියෙන ආරක්ෂාව? අපේ ජනතාවට මේ ලෙඩේ හැදුනම කවුද වල් කියන්නේ? COVID-19 හමුවේ සිනමා කර්මාන්තයේ නියැලෙන්නන් කළ ඉල්ලීමකට අනුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගත් තීන්දුවකට අදාළව සිනමා කර්මාන්තයේ වසර දෙකක කාලයක් සඳහා විනෝදපද්යෙන් නිදහස් කිරීමට අද දින අදාළ අමාත්‍යාංශවල අනුමැතිය හිමිව තිබෙනවා.
COVID-19 වසංගතය හමුවේ දේශීය සිනමා කර්මාන්තය රැක ගැනීම උදෙසා දවසරක කාලයකට සහන ලබා දෙන ලෙසට සිනමා කර්මාන්තය නියැලෙන්නන් කළ ඉල්ලීමකට අනුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගත් තීන්දුවකට අදාළව සිනමා කර්මාන්තය වසර දෙකක කාලයක් සඳහා විනෝද බද්දෙන් නිදහස් කිරීමට අද දින අමාත්‍යංශවල අනුමැතිය හිමිව තිබෙනවා. දේශීය සිනමා ශිල්පීන්ගේ සම්දහනය ශ්‍රී ලංකා සිනමා අධ්‍යක්ෂකවරුන්ගේ සංගමය, ශ්‍රී ලංකා සිනමා ප්‍රදර්ශකවරුන්ගේ සංගමය සහ ශ්‍රී ලංකා සිනමා නිෂ්පාදකවරුන්ගේ සංසදය නියෝජනය කරමින් කලාකරුවන් රැසක් පසුගිය අටවනදා අග්‍රාමාත්‍යවරයා හමු වී COVID-19 අර්බුදය හමුවේ සිනමා කර්මාන්තය ඊතා අවදානම් තත්ත්වයකට පත්ව ඇති බව පෙන්වා දී තිබුණා. ඔවුන්ගේ ප්‍රධාන ඉල්ලීම අතර විනෝද බද්ද ඉවත් කර දෙන ලෙසට ඉල්ලීමක්ද කර තිබුණා. රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ ලේකම් ජජේ රත්නසිරි මහතා හා බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතුරුන් එක්ව අද දිනේ මේ සඳහා අනුමැතිය ලබා දී ඇති බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකයේ සඳහන් කළේ. ඒ අනුව 2021 සිට 2022 දක්වා දවසරක කාලයකට සිනමා කර්මාන්තය මුළු දිවයිනටම බලපාන පරිදි විනෝද බද්දෙන් නිදහස් වනවා. 2023 වසරේ සිට සිනමා කර්මාන්තයට අදාළ විනෝද බද්ද 7.5% දක්වා අඩු කිරීමටද එහිදී අනුමැතිය හිමි වුණා. මේ දක්වා 5% සිට 25% දක්වා විවිධ ප්‍රතිශත යටතේ රට පුරා පළාත් පාලන ආයතන විසින් විනෝද බද්ද අය කනු ලැබුවා. මෙම නව අනුමැතිය සමග මුළු රටටම එක් විනෝද බද්දක් හඳුන්වා දීම සිදු වෙනවා. සමුත්‍රීය සහයෝගිතා වර්ධනය කර ගැනීම සඳහා ශ්‍රී ලංකා බංගලාදේශ ඒකකත්වයේ පළ වී තිබෙනවා. බංග්ලාදේශ මහජන සමූහ ආණ්ඩුවේ වෙනුවෙන් ශ්‍රී ලංකාවට අලුතින් පත්ව සිටින නව මහ කොමසාරිස් තාරික් මොහමඩ් අරිෆුල් ඉස්ලාම් මහතා අද පෙරවරුවේ ජනාධිපති මන්දිරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වී සිය අක්තපත්‍ර බහර දුන්නා. අනතුරු පැවති සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික වාතාවරණය සහ COVID-19 පාලනයට රාජ්‍ය ගෙන ඇති පියවර පැහැදිලි කළ ජනාධිපතිවරයා බංග්ලාදේශය ඇතුළු කලාපීය රාජ්‍යයන් සමග හඳුනාගත් ශේෂ්ත්‍රයන් හි ද්විපාර්ශ්වීය සම්බන්ධතා හැකි උපරිමයෙන් වර්ධනය කර ගැනීම සිය අභිලාෂය බව ප්‍රකාශ කළා. ශ්‍රී ලංකික ශිෂ්‍ය ශිෂ්‍යාවන් විශාල පිරිසක් දැනටමත් බංග්ලාදේශයේ උසස් අධ්‍යාපනයේ නිරතව සිටින බව සඳහන් කළ නව මහ කොමසාරිස්වරයා අන්‍යෝන්‍ය ප්‍රතිලාභ ලැබෙන අයුරින් සිය රටේ අධ්‍යාපන අවස්ථා ශ්‍රී ලංකාව වෙනුවෙන් පුළුල් කිරීමට සූදානම් බව සඳහන් කළා. 2018 වසරෙන් පසු ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයෙකු බංග්ලාදේශයේ චාරිකා කර නැති බව සඳහන් කළ අරිෆුල් ඉස්ලාම් මහතා නිල සංචාරයක් සඳහා සිය රටට එන් ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට මීට පෙර සිදු කර තිබූ ආරාධනය යලි සිහිපත් කළා. රාජ්‍ය නායක මට්ටමේ සම්බන්ධතාවයන්හි අවශ්‍යතාවය අවධාරණය කළ ජනාධිපතිවරයා වත්මන් දුෂ්කර සමය අවසන් වීමෙන් පසු ඒ පිළිබඳව අවධානය යොමු කරන බවයි සඳහන් කළේ. සමාජයේ බියවත් දෙමින් සිදු කරමින් යන දේශපාලනය මෙරට තුල වළංගු නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඒ ගම්පහ ප්‍රදේශයේ පැවති සම්මන්ත්‍රණයකට එක් වෙමේ. ඔහු කියනවා ඔහුට චරිත දෙකක් තිබෙන බව. අවංක මිනිස්සුෙකුට තියෙන පුළුවන් එක චරිතය. ඔහුගේ නවුට අවශ්‍ය නම් පෙරණි ඔහුගේ චරිතයට පණපවන්න පුළුවන් කියලා. නිකන් කිව්වොත් ඔහු දැනට පණපෝමින් තිබෙන්නේ අහිංසකගේ චරිතයට අවශ්‍ය නම් අඟුලිමාලගේ චරිතය වුණත් පණපවන්න පුළුවන් කියලා. ඔහු ප්‍රභාකරන් ඝාතනය කරපු විදිය, ඔහුව බල්ලෙක් වගේ ඇදගෙන ගිහපු විදිය අවශ්‍ය නම් ඒ විදියට එයාට චරිතයකට පණපවන්න පුළුවන් කියලා. එතකොට ඒක සරල නෑ. කවුද මේ රටේ ජනාධිපතිවරයා? එනිසා ජනාධිපතිවරයා මේ තරම් කිපෙමින් මේ ප්‍රකාශ කරන්නේ කුමක් අරමුණු කරගෙනද? ඔහුගේ සම්පූර්ණ නම කියීම. එනිසා තවදුරටත් අපේ රටේ ඔය චණ්ඩි ජනතාවත් තරජනය කරන සමාජයේ බියවද්දන දේශපාලනය වළංගු නැති බව අපි ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට මතක් කරන්න කැමතියි. නරක පූර්වාදර්ශයක් දුන්නා. මොකද නරක පූර්වාදර්ශය? නරක පූර්වාදර්ශය තමයි එතුමා කිව්වා මම චරිත දෙකක් හැටියට වැඩ කරනවායි කියලා. ඒ වගේම ඕනනම් අතීතේ මතක් කරලා දීලා ක්‍රියා කරන්න පුළුවන් ආකාරය පිළිබඳව රටට ඉඟි කළා. මොකද මේකෙන් පේන්නේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට යම් ආකාරයක තර්ජනයක්. ඒ වගේම අදහස් ප්‍රකාශ කිරීමට ආණ්ඩුකම ව්‍යවස්ථාවෙන් ලබා තියලා තිබෙන අයිතියට තර්ජනයක්. ඒත් එක්කම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ප්‍රකාශය හරහා කියවෙන අනිත් එක තමයි මේ යන ගමන පිළිබඳ ඉඟියක්. අපිට පේනවා මේ වෙනකොටත් යම් ආකාරයක සිවිල් පාලනයට අභියෝගයක් එල්ල වෙමින් තිබෙනවා. විපක්ෂයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු වරප්‍රසාදවලට යට වී අසත්‍ය ප්‍රචාර පතුරවමින් සිටින බව අමාත්‍ය රෝහිත අබේ ගුණවර්ධන මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. පාර්ලිමේන්තුව නියෝජනය කරන විපක්ෂ මන්ත්‍රීවරු පාර්ලිමේන්තු වරප්‍රසාදවලට යට වෙලා පාර්ලිමේන්තුව තුල ඕනම දෙයක් කියන්න පුළුවන් පාර්ලිමේන්තු වරප්‍රසාදයට යට වෙලා පාර්ලිමේන්තුවට එන්න බැරි ව්‍යාපාරිකයෙක් ගැන වෙන්න පුළුවන් පාර්ලිමේන්තුව නියෝජනය කරන්න බැරි කෙනෙක් දියා විශාල වශයෙන් චෝදනා කරලා ඔහුන්ට මේවා කරනවා. ඒ වගේ ඉතාම අසික්කිත විදියට කතා කරන්න පුළුවන් පාර්ලිමේන්තුවේ ඉන්නත් ඉන්නවා. අපි මේ ඔවුන්ට වැඩි අපි පාර්ලිමේන්තුවේ දශක දෙකක කාලයක් හිටපු අය.
ඒක පැත්ත. හැබැයි මම දැක්ක ඌ අර පොලිසියට පැමිණිල්ලක් කළ දිනක දිහා බැලුවම මට මතක් වෙන්නේ හරින් ප්‍රනාන්දු මන්ත්‍රීතුමාට ඔය පැමිණිල්ල කරන්න තිබුණේ එදා පාස්කු ප්‍රහාරය සිද්ධ වෙනවයි කියලා තාත්තා. හරින්ගේ තාත්තා ඇවිල්ලා කියනකොට පුතේ පල්ලි යන්න එපා මෙහෙම බෝම්බ ගහන්න ඉන්නවා කියලා කියනකොට ඔය හරින් ප්‍රනාන්දු මහත්තයා තිබුණානේ ඔය වගේම ඉක්මනට දුවලා ගිහිල්ලා පොලිස්පතිවරයාට පැමිණිල්ලක් කරන්න කැබිනට් ඇමතිවරේ ඒ වෙලාවේ බිත්තර කට්ටේ හැංගිලා ආන කුකුල් පැටියා වගේ හැංගිලා ඉඳලා දැන් කියනවා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා කතාවක් කළාම පොලිසියට යනවා ජනාධිපතිතුමාගේ එදා ප්‍රකාශය දිහා බැලුවොත් ඒක තමන්ට තොප්පිය දාගන්න අවශ්‍ය කෙනාට තොප්පිය දාගන්න පුළුවන්. එතුමාගේ නම කිව්වේ මෙහෙම මේ ආකාරයෙන් කතා කරනවා. පාර්ලිමේන්තුවේ හැසිරෙන ආකාරය පිළිබඳව ජනාධිපතිතුමා ප්‍රකාශ කරේ. ඉතින් අපිට කියන්න තියෙන්නේ එදා චණ්ඩියා වගේ හිටපු කෙනා දැන් අද බය වෙලා ගිහිල්ලා පොලිසිය ගිහිල්ලි වෙලා පැමිණිලි කරලා තියෙනවා. ඒක නිසා අපි කියනවා අරින් ප්‍රනාන්දු මැතිතුමාට බය වෙන්න නැතුව ඉන්න. ජනාධිපතිතුමා ගැන්ඩිමන්න නායකයෙක් නෙමෙයි. ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ 26 වන සභාපතිවරයා තෝරාපත් කර ගැනීම වෙනුවෙන් ඌ ඡන්ද විමසීමට අදාළ නාම යෝජනා බාර දීම අද සිදු කෙරුණා. ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ 26 වන සභාපතිවරයා තෝරාපත් කර ගැනීම වෙනුවෙන් ඌ නාම යෝජනා බාර දීම අද සිදු කෙරුණා. මෙවර සභාපති දුරය සඳහා ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා සහ ජනාධිපති නීතිඥ කුවේරද සොයිසා මහතා නාම යෝජනා බාර දෙනු ලැබුවා. අපේ අරමුණ වෙන්නේ ස්වාධීන සහ ශක්තිමත් නීතිඥ සංගමයක් පිහිටවන්න. අපි මේ මුළු ඡන්ද ව්‍යාපාරෙම ගෙන ගියේ බොරු මවාපෑම් නැතුව, මුදල් ද්‍රව්‍ය බෙදන්නේ නැතුව, ප්‍රතිවිරුද්ධ පාර්ශවයට මඩ ගහන්න නැතුව තමයි අපි මේ ව්‍යාපාරය ගෙනියන්නේ. මගේ දැඩි විශ්වාසයක් තියෙනවා මේ ඉලවරණේ අපිට විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගන්න පුළුවන් කියලා. ඉතිරි සති 6 අපි කලින් ගෙන ගියා වගේම විනයගරුක ප්‍රතිපත්තිගරුක ඡන්ද ව්‍යාපාරයක් කරගෙන යමු. අපේ නීතිඥ සංගමය වැරදි අතට හරවන්න උත්සාහ කරන ප්‍රතිපත්ති මත පදනම් වෙච්ච නැති මුදල් බෙදලා ද්‍රව්‍ය බෙදලා මේ ඡන්ද දිරන්න යන පාර්ශවය අපිට පරද්දන්න අවශ්‍යයි. අපි විවිධ දේශපාලන මතවල කියන්න පුළුවන්. නමුත් අපි එකතු වෙලා ඉන්නේ ස්වාධීන ශක්තිමත් නීතිඥ සංගමයක් බිහි කරන්න. මීට අදාළ ඡන්ද විමසීමේ කටයුතු පෙබරවාරි මාස 24 වෙනිදා සිදු කෙරෙන අතර ඡන්ද විමසීමේ කටයුතු දිවයිනේ අධිකරණ පරිශ්‍රවල ඡන්ද මධ්‍යස්ථානවලදී සිදු කිරීමට නියමිතයි. බස්නාහිර පළාත සහ හුදකලාකර ඇති ප්‍රදේශවල හැර සෙසු ප්‍රදේශවල සියලු පාසල් සහ පෙර පාසල් මෙන්ම දිවාසොරකු මධ්‍යස්ථාන අද සිට ආරම්භ කෙරුණා. මේ අතර පාසල් ආරම්භ කළ අද දිනේදී සිසුන්ගේ පැමිණීම 51%ක් සහ ගුරුවරුන්ගේ පැමිණීම 88%ක් වන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ. බස්නාහිර පළාතේ සහ හුදකලාකර ඇති ප්‍රදේශවල හැර සෙසු පළාත්වල පාසල් පෙර පාසල් සහ දිවාසොරකු මධ්‍යස්ථාන අද දින විවෘත කෙරුණා. මෙහිදී ප්‍රාථමිකංශ පෙර පාසල් සහ දිවාසොරකු මධ්‍යස්ථාන අද දින විවෘත කෙරුණේ මාස 3කට පසුව වීම විශේෂත්වයක්. සියලු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද යටතේ සියලු පාසල් ක්‍රියා කළ යුතු අතර ළමයින්ගේ සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳ වගකීම එක් එක් පාසලට වෙන් වූ විදුහල්පතිවරයාගේ ප්‍රධානත්වයෙන් පිහිටුව ඇති කමිටුවට පැවරෙනවා. මේ අතර අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද උපදෙස් සංග්‍රහයද මේවන විට පාසල් වෙත නිකුත් කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ. ඊයේ හවස මම පළාත් 9ම පළාත් අධ්‍යක්ෂකවරුන් සමග සාකච්ඡා කළා. පාසල් වලින් 95%කට වඩා විවෘත කිරීමට හැකියාව තියෙනවා. විශේෂ හේතු නිසා පාසල් ඉතාමත් ස්වල්ප සංඛ්‍යාවක් තමයි සෞඛ්‍ය හේතු නිසා ආරම්භ කිරීමට බැරි වෙලා තිබෙන්නේ. මේ උපදෙස් මාලාව මේක පදනම් කරගෙන පාසල් කමිටු මේ වැඩපිළිවෙල ආරම්භ වන්නේ. මේ අද දින පාසල් ආරම්භ වීමෙන් අනතුරුව විවිධ ප්‍රදේශවල ශිෂ්‍ය ශිෂ්‍යාවන් පාසලට පැමිණි ආකාරයයි.
මෙතර පාසල් ආරම්භ වීම සම්බන්ධයෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය මෙලෙස අදහස් පළ කළා. බස්නාහිර පළාතේ ඉන්න ගුරුවරුන් වෙන ප්‍රදේශවල පාසල්වල ගෙන්වීම කටයුතු කරනවා නම් ඒක ගිය ටර්ම් එකේ දීපු නිර්දේශයේ තිබුණේ ඒ ගුරුවරුන් පාසල්ට ගෙන්න ගන්න එපා කියන එක. නමුත් දැන් බස්නාහිර පළාතෙත් ගොඩක් දුරට රෝගේ පාලනය වෙවි යනවා. ඒතර ඒක පාසලේ අවශ්‍යතාවය අනුව ඒ සඳහා තීරණයක් ගන්න කියන එක තමයි උපදෙස් යවලා තියෙන අධ්‍යාපන අමාත්‍යාංශය. එමෙන්ම ලංකා ගුරු සංගමයද අද දින පාසල් ආරම්භ වීම සම්බන්ධයෙන් පළ කළේ මෙවන් අදහසක්. අපි දැක්කද ගිය අවුරුද්දේ තුන්වෙනි වාරයේ ආරම්භයේදී අධ්‍යාපන ලේකම්වරයෙක්ව සමස්ත වගකීම තමන් බාර ගන්නවා කියලා. නමුත් දැන් අද වෙනකොට කියන්නේ දැන් ළමයි වගකීම් බිරහිත වැසුරුනොත් ඒ වගකීම ඌට බාර ගන්න බෑ කියලා. එවැනි ප්‍රකාශ හරහා අපි වගකීමෙන් පැහැර හැරියොත් මේ කටයුතු කරගෙන යන්න බැරි වෙනවා. රජය පාසල් විවෘත කිරීමට තීරණය කළද තවමත් පාසල් වලට අවශ්‍ය සනීප ආරක්ෂක ද්‍රව්‍ය ලබා දීමට කටයුතු කර නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ අද මහනුවරදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඇත්ත වශයෙන්ම අපි විශ්වාස කරන අපේ පාසල් පද්ධතිය වසා තබන්නට බෑ, විවෘත කරන්නට ඕන. හැබැයි ඒ විවෘත කිරීම සිදුවිය යුත්තේ නිසි සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේද අරගෙන. පාසල් අරින්නම් වාරේ අරලත් හරියන්නේ නැහැ. නිසි සෞඛ්‍ය ක්‍රමවේද ටික අනුගමනය කරලා විශේෂයෙන්ම අපේ 43 ලක්ෂයක් 44 ලක්ෂයක් පාසල් දරු පරපුරේ සෞඛ්‍ය සම්පන්න භාවය ආරක්ෂා කරමින් මේ අධ්‍යාපන ක්‍රමවේදී ඉදිරියට යයි. මම දන්න විදිහට අපේ GLPRIS සමාජයතුමාගෙන් මම පුනපුනාම ප්‍රශ්න කරා. එතුමා නම් කියනවා එම පාසලකටම අදාළ ප්‍රතිපාදන යවලා තිනොයි කියලා. ඒ සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේද ක්‍රියාත්මක කරන්න. බොහෝ තැන්වලින් නැගෙන මැසවිල්ල තමයි ඔය ප්‍රමාණවත් සැනිටයිසර් නැහැ. අත්සෝදන් දේශන් ස්ථාපනය කිරීම සිදු වෙලා නැහැ. සෞඛ්‍ය ආරක්ෂණ උපකරණ කට්ටල හිඟයක් තිබෙනවා. මේ අනාදි වශයෙන් ප්‍රශ්න ගණනාවක් රට වටින්ම පැමිණිලි ඇවිල්ලා තියෙනවා. ඒ වගේම ලොකු ගැටලුවක් තියෙනවා. දැන් සාමාන්‍යයෙන් සිදුවෙන්නේ නිල ඇඳුම ලබා දෙනවා මාසයකට පෙර. මම දන්න විදිහට තවම මේ නිල ඇඳුම වැඩසටහන හරියාකාරව රට වටේම ක්‍රියාත්මක වෙලා නැහැ. මැතිවරණ කොමිසමේ නව සභාපතිවරයා පත්වීමෙන් අනතුරුව දේශපාලන පක්ෂ ලේකම්වරුන් සහ පක්ෂ නියෝජිතයින් අතර පැවති ප්‍රථම හමුව අද පෙරවරුවේ සිදු වුණා. කල්තමා ඇති පළාත් සභා මැතිවරණයේ පැවැත්වීම ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා දේශපාලන පක්ෂ ලේකම්වරු සහ දේශපාලන පක්ෂ නියෝජිතයින් අද පෙරවරුවේ මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචි හේවා මහතා හමු වුණා. ඒ රාජකීය පිහිටි මැතිවරණ කොමසාරිස් කාර්යාලයේදී විශේෂම පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂවලින් ඉල්ලීමක් කළා. මේ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාවක් පත් කරලා ඉතාමත් කඩිනමින් මැතිවරණ පැවැත්වීම පිළිබඳව තිබෙන ප්‍රායෝගික ගැටළු වලට නීතිමය ආවරණ ලබා දීමට අවශ්‍ය කටයුතු සිදු කරන්න කියලා ඒ අනුව පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂ එම යෝජනාව අග්‍රාමාත්‍යතුමාටත් කථානායකතුමාටත් ඉදිරිපත් කරලා ඉතාමත් කඩිනමින් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් මැතිවරණ නීතියේ පවතින ඒ අඩුපාඩුකම් පිළිබඳව දීර්ඝ වශයෙන් අධ්‍යයනයක් කරලා අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමට ඒ අවශ්‍ය එකඟතාවය පත් කරමු ලැබුවා. පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කරා. ඉදිරියට පැවැත්වෙන නියමිත පළාත් සභා මැතිවරණයේදී කොමිෂමේ ස්ථාවරය වුණේ දැනට සීමා නිර්ණ කොමිෂමේ වාර්තාව අක්‍රිය වෙලායි තියෙන්නේ කියලා ඒගොල්ලෝ කිව්වා. ඒක පණගන්වන්න පාර්ලිමේන්තුවෙන් කතා කරලා ඒගොල්ලන්ට නියෝගයක් එන්න ඕනේ කියලා පළාත් සභා මැතිවරණය තියෙනවනම්. එතකොට ඒ අක්‍රිය වෙච්ච සීමා නිර්ණ කොමිෂන් සභාවට පණක් දෙන්න ඕනේ පාර්ලිමේන්තුවෙන්. පාර්ලිමේන්තුවෙන් පණ දීපු වෙලාවට කොමිෂම මැතිවරණය තියන්නම් කියලා තමයි කිව්වේ. අපි කතා කරා පළාත් සභා මැතිවරණය තියෙනවද නැද්ද කියන එක ගැන. අපි ඒ ගැන ආණ්ඩුවෙන් විමසුවා. ආණ්ඩුව ඒ ගැන පැහැදිලි උත්තරයක් දුන්නේ නැහැ. විශේෂයෙන් අපි කියන්නේ මැතිවරණේ පැවැත්විය යුතුයි. ආණ්ඩුවට දැන් 3-2 බලයක් තියෙනවා. සියලු දේ කරගන්න පුළුවන්. එසේ තියෙද්දි මැතිවරණ වලට යන්නේ නැත්නම් මැතිවරණ වලට ජනතාවට මූණ දෙන්න අපහසුතාවයි කියලා අපි ආණ්ඩුවට අභියෝග කරනවා. දැන් ආණ්ඩුවපත් වෙලා අවුරුද්දයි මාස දෙකක් වෙනවා. පළාත් සභා මැතිවරණයට යන්න ආණ්ඩුව මැලිකමක් දක්වනවා. පරණ ක්‍රමයට, මනාප ක්‍රමයට, සමානුපාති ක්‍රමයට තියෙනවා නම් සීමා නිර්ණයක් අවශ්‍ය නැහැ. විශේෂයෙන් මැතිවරණ නීති සංශෝධනය පිළිබඳව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීම සම්බන්ධව මැතිවරණ කොමිෂමේ අදහස් පළ කළා. ඉදිරියේදී පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවත් තුළින් පහුගිය කාලවල මැතිවරණ නීති සම්බන්ධව පතුවෙච්ච ගැටලු निराකරණය කරන්න ඒ කටයුත්ත සම්බන්ධව සාකච්ඡා කළා. ඒ වගේම පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතුයි සහභාගී සියලුම දේශපාලන පක්ෂ පක්ෂයක් දෙකක් හැරෙනකොට අනෙක් සියලුම දේශපාලන පක්ෂ නොපවත්වන ලද පළාත් සභා මැතිවරණය කඩිනමින් පවත්වන ලෙස මැතිවරණ කොමිෂම
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් ඝාතනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේෂ් තුරේ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයන්ට එරෙහි නඩුව ඉදිරියට පවත්වාගෙන යාමට අදහස් නොකරන බව නීතිපති දෙපාර්තමේන්තුව අද මඩකලපුව අධිකරණයට දැනුම් දී තිබෙනවා. ඒ ඇතුළු තවත් අධිකරණ පුවත් කිහිපයක් තැන් පොලිස් මද්‍ර විනාශක කාර්යංශයේ මගින් අත්තරංගොඩ ගනු ලබන මද්‍රව්‍ය තොග ජාවාරම් කළේයයි අත්තරංගොඩගෙන සිටින් එම කාර්යංශයට අනුයුක්ත පොලිස් නිලධාරීන් ඇතුළු සැකකරුවන් 17 දෙනා ලබන 25 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා. මෙම පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා. මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ ඇතුළු 7 දෙනෙකුට මීගමුව මහඅධිකරණයේ හමුවේ අද අධිචෝදනා යටතේ නඩු පවරා තිබෙනවා. එම චෝදනා බාර දීමෙන් අනතුරුව සැකකරුවන් අපමත නිදහස් කළ බවයි අප වාර්තාකරු සඳහන් කළේ. දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් ඝාතනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේස තුරේ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයන්ට එරෙහි නඩුව ඉදිරියට පවත්වාගෙන යාමට අදහස් නොකරන බව නීතිපති දෙපාර්තමේන්තුව මඩකලපුව අධිකරණයට අද දැනුම් දුන්නා. රජයේ අධිනීතිඥ මාධව තෙන්නකෝන් මහතා ඒ බව අධිකරණයට දැනුම් දී තිබෙනවා. 2005 වසරේ නත්තල් දේව මෙහෙට එක්ව සිටියේදී මඩකලපුව ශාන්ත මේරි දේවස්ථානයේදී වෙඩිකරුවෙක් විසින් පරරාජසිංහම් මහතා ඝාතනය කරනු ලැබුවා. එම පුවත් සමගින් අපගේ රාත්‍රී පුවත් විකාශය නිමාවට පත් වෙනවා. යලිත් හමෙමු උදෑසන පුවත් විකාශයෙන්. ඔබට සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.